2023 දෙවැනි මාස 4 වැනි දින උදෑසන මුරලි ඕම් ශාන්ති බබ් දාදා මදුබෙන් සාරය සුමේලි දරුවනි පියා සමග සියලු සම්බන්ධතාවයන්ගේ සතුට හිම කර ගැනීම සඳහා අන් සියලු දෙනාගෙන් ඔබගේ ආදරණීය බුද්ධිය ඉවත් කරගෙන ඔබගේ පියාවන මා පමණක් සිහිපත් කරන්න. ශ්‍රේෂ්ඨතම ගමනාන්තය මෙයයි. ප්‍රශ්නය. මෙම කාලයේදී ඔය දරුවන් කරන කුමන යහපත් ක්‍රියාවක් වෙනුවෙන්ද ඔබ ධනවත් වන්නේ? පිළිතුර. හොඳම කාර්ය වන්නේ ඥානේ මිනිමුතු දන් දීමයි. මෙම අවිනාශී නිදන් වස්තුව මාරු වී ගොස් ඔබගේ අනාගත උපත්සියකට විනාශ වන ධනේ බවට පත් වෙයි. මෙය තුළින් ඔබ සම්මුද්ධිමත් වෙයි. ඔබ ඥානේ මිනිමුතු ධාරණය කොට අන් අයට ඒවා ධාරණය කිරීමට දිරිමත් කරන තරමට ඒ අනුව ඔබ ධනවත් වෙයි. ඥානේ අවිනාශී මිනිමුතු දන් දීම වඩාත් ශ්‍රේෂ්ඨතම ජීව සේවයයි. ඕම් ශාන්ති. ශිව බාබා ඔබගේ සැලිකන් දරුවන් හට විස්තර කරනවා. මෙම දැනුම ලබා දෙන්නේ උත්තරීතර පියාගේ දරුවන් වන ජීවාත්මයන්ටයි. ජීවාත්මයකට තවත් ජීවාත්මයකට දැනුම දිය නොහැක. පරමාත්ම ජීවය වන ශිවා පමණයි මෙතන අසුන්ගෙන බ්‍රහ්මා සරස්වති සහ භාග්‍යවන්ත තාරකාවන ඔය දරුවන් හට දැනුම ලබා දෙන්නේ. ඒ නිසයි මේට දේවමය දැනුම කියා කියන්නේ. දෙවියන් ඒ කායන තැනැත්තා පමණක් වන අතර අන් සෑම කෙනෙක්ම නිර්මාණකරුවාගේ නිර්මාණයකි. මේ සියලුම ස්වරූපයන් ඔහුගේ ස්වරූප බව භෞතික පියෙක් කියන්නේ නැහැ. ඔහුගේ දරුවන් සියලු දෙනාම ඔහුගේ නිර්මාණ බව ඔහු කියයි. එම කෙනාට එම චරිත කොටස ලැබී ඇති අතර ඔහු ආධ්‍යාත්මික පියාය. ප්‍රධානතම නළුවා නිර්මාණකරු සහ අධ්‍යක්ෂක ඔහුය. ජීවාත්මයකට නිර්මාණකරු යයි කිව නොහැක. පරමාත්ම ජීවය ගැන කියවෙන්නේ ඔබගේ ක්‍රම සහ විදි දන්නේ ඔබම පමණයි කියා. එම දරුවන් හට ඔවුන්ගේම විවිධ වූ මත තිබෙන අතර මේ නිසයි පරමාත්ම ජීවය පැමිණ එක් උපදෙසක් ලබා දෙන්නේ. ඔහු වඩාත්ම ආදරණීය. සෞද්‍රයාය ඔබ ඔබගේ බුද්ධියේ යෝගාව ඔහුට සම්බන්ධ කළ යුතුයි. ඔබ ආදරය කරන අයයි ඔබව මුලා කරන්නේ. මේ නිසයි ඒ සෑම කෙනෙකුගෙන්ම ඔබ ඔබගේ බුද්ධිය ඉවත් කළ යුතු වන්නේ. සියලුම සම්බන්ධතාවයන්ගේ සතුට මම ඔබට ලබා දෙන්නම්. මා සිහිපත් කරන්න එපමණයි. ගමනාන්තය මෙයයි. මම සෑම කෙනෙකුගේම ආදරණීයම තාත්තා. සෙනෙහබර ගුරුවරයා සහ ගුරුද වන්නේය. ඔබට ජීවන මුක්තිය ලැබෙන්නේ ඔහුගෙන් බව ඔබට වැටහෙනවා. මේවා ඥානේ අවිනාශී මිනිමුතුයි. මෙම නිදන් වස්තු මාරු වී ගොස් අනාගත උපත් 21ට
ඔබගේ විනාශ වන ධනේ බවට පත් වේ. අපි උපත්ති සියෙකට බොහෝසේ සමුද්ධිමත් වන්නෙමු. අප රජවරුන්ගෙත් රජවරුන් බවට පත්වන්නේය. මෙම අවිනාශී ධනය දන් දෙන්න. පෙර කල ඔබ විනාශ වන ධනය දන් දුන් අතර ඒ නිසා ඔබගේ මතු උපතේදී ඔබ තාවකාලිකව මොහොතකට සතුට ලබා ගත්තේය. ඔබ පෙර උපතේ සිදු කළ දාන සහ පුණ්‍ය කර්මල ඵලය ඔබට ලැබුණා යැයි කියවේ. ඔබට එම ඵලය ලැබෙන්නේ එක් උපතකට පමණයි. ඒ උපත් ගණනාවකට ලැබෙන ප්‍රතිලාභයක් යැයි කිව නොහැක. දැන් අප කුමක් කළත් එහි ඵලය උපතින් උපතට අපට ලැබේ. එබැවින් දැන් මෙය උපත් ගණනාවකට සිදු කරන ගනුදෙනුවකි. ඔබගේ අසීමිත උරුමය පරමාත්ම ජීවයෙන් ඔබ හිමි කරගත යුතුයි. ඔබම හොඳම ක්‍රියාව වන්නේ අවිනාශී ඥානයේ නිදන්වස්තු දන් දීමයි. ඔබ ඥානයේ මිනිමුතු ධාරණය කරන තරමට සහ අන් අයට ධාරණය කිරීමට දිරිමත් කරන තරමට ඒ අනුව ඔබද ධනවත් වී අන් අයවත් ධනවත් කරවයි. මේ ඉතාම ශ්‍රේෂ්ඨ සේවයකි. ඔබට විමුක්තිය ලැබෙන්නේ මෙය තුලිනි. දේවතාවන්ගේ චාරිත්‍ර දෙස බලන්න. ඔහු සම්පූර්ණයෙන්ම දුර්ගුණ වලින් තොරවන අතර අවීතකත්වයේ උසස්තම ධර්මය අනුගමනය කරති. සම්පූර්ණ පාරිශුද්ධත්වය පූර්ණ පිවිතුරු බව ඇත්තේ සුවර්ණමය සහරිදී යුගයන්නිදී පමණයි. දේවතාවන් වාසය කරන්නේ පාරාදීසයේ. ඔවුන් සිහිපත් කරන්නේ වඩාත්ම ශ්‍රේෂ්ඨතම අය වශයෙන්ය. සුවර්ණමය යුගයේ සූර්ය වංශයට යන අය පරිසමාප්ත වූ ජීවාත්මයන්ය. පසුව ඔවුන් තුළට අපද්‍රව්‍ය ටිකක් මිශ්‍ර වෙයි. දේවතාවන් වාසය කරන පාරාදීසේ කුමක්ද කියා ඔබට දැන් වටහෙනවා. වෛකුන්ඨය පාරාදීසය අසිරිමත් ලෝකයයි. අන් ආගම්වල අයට එහි යාමට නොහැක. උසස්තම ශ්‍රේෂ්ඨතම දෙවියන් සියලු ආගම්වල නිර්මාණකරුය. මෙම දේවතා ධර්මය ස්ථාපනය කළේ බ්‍රහ්මා නොවේ. බ්‍රහ්මා පවසන්නේ මම අපවිත්‍රව සිටියෙමි. ඉතින් මෙම දැනුම මට ලැබුණේ කෙසේද? එම පිවිතුරු ජීවාත්මයන් සියලු දෙනා ඔවුන්ගේම ආගම් ස්ථාපනය කිරීම සඳහා පැමිණියේ එළ සිටයි. එනමුදු මෙම ධර්මය ස්ථාපනය කිරීම සඳහා පරමාත්ම ජීවයම මෙහි පැමිණ සිටියේ. ඔහු මෙම කෙනා තුළට ඇතුළු පසු ඔහුට බ්‍රහ්මා කියානම් තැබීය. බ්‍රහ්මා දේවතාවට විෂ්ණු දේවතාවන් ආදියට නමස්කාර වේවා කියා කියනවා. ඉතින් දැන් පැන නගින ගැටලුව වන්නේ මනුෂ්‍ය ලෝකේ නිර්මාණය වූයේ එම දේවතාවන් මගින්ද? නැත. පරමාත්ම ජීවේ පවසන්නේ මම ඇතුළු වන සාමාන්‍ය ශරීරයේ අයත් කෙනාට මම බ්‍රහ්මා යන නම ලබා දෙනවා. අර කෙනා සූක්ෂම බ්‍රහ්මායි. එබැවින් බ්‍රහ්මලා දෙන්නේ සිටිති. මෙම කෙනාට බ්‍රහ්මා කියා නම් තබා ඇත්තේ පරමාත්ම දෙවියන් පැමිණෙන්නේ සාමාන්‍ය සිරුරකට බව කියවෙන නිසායි. මම බ්‍රහ්මාගේ නෙළුම් මල් මුකෙන් බ්‍රහ්මණේ නිර්මාණය කරනවා. මනුස්ස ප්‍රජාවේ නිර්මාණය වන්නේ
ආදි දේවයන නම් ලද කෙනාගේ මාර්ගයනි. එබැවින් මනුෂ්‍ය ප්‍රජාවේ පළමුවන බාබා මොහුය. ඉන් පසු ව්‍යාප්තිය සිදුවේ. ඔබ දැන් රජවරුන්ගේත් රජවරුන් බවට පත් කෙරෙනවා. කෙසේ වෙතත් ඔබ තම ශරීරය සහ සියලුම ශාරීරික නෑදෑයින්ගෙන් ඉවත් වූ විටයි එම තත්ත්වයට පත්වන්නේ. බාබා, මම අයත් වන්නේ ඔබට පමණමයි. ඔබ රජ කුමරුන් බවට පත්වනවා යන විශ්වාසය ඔබට තිබේ. අත් සතරක් ඇති කෙනාගේ දර්ශන ඔබට ලැබෙනවා. එය යුවලකගේ ප්‍රතිරුවයි. එම පින්තූරවල බ්‍රහ්මාව අත් දහයක් 20ක් සහිතව පෙන්වා තිබේ. කාලීවත් බොහෝ අත් සමග පෙන්වා තිබේ. මේ තරම් අත් ඇති කෙනෙක් සිටිය නොහැක. එම සැරසිලි සියල්ලක්ම ආයුධයි. ඔබ අයත් වන්නේ ගෘහස්ථ මාර්ගයටයි. බ්‍රහ්මාව බොහෝ අත් සහිතව පෙන්වා තිබේ. ඔවුන් සිතන්නේ එම අත්වලින් බ්‍රහ්මාගේ දරුවන් පිළිබිඹුවනවා කියාය. ඇත්ත වශයෙන්ම කාලී ආදිය මෙහි කිසිවෙකු නොමැත. කෘෂ්ණාව කළු පැහැයෙන් පෙන්වා දී ඇති පරිද්දෙන්ම කාලී හෝ ප්‍රතිරුවද කළු පැහැයෙන් පෙන්වා තිබේ. ජගදම්බාද බ්‍රහ්මණයෙකි. අපට අපව දෙවියන් හෝ අවතරණයක් වශයෙන් හැඳින්විය නොහැක. බාබා පවසන්නේ මා පමණක් සිහි කරන්න. එපමණයි. ඇත්ත වශයෙන්ම ඔය ශිව කුමරුන් සියලු දෙනාම සැලිග්‍රාමී. ඉන් පසුව ඔබ තම මනුෂ්‍ය ස්වරූපයන් තුළට ඇතුළු වූ පසු ඔබ බ්‍රහ්ම කුමර කුමරියන් බවට පත්වේ. බ්‍රහ්ම කුමර කුමරියන් ඉන් පසු විශ්ව කුමර කුමරියන් බවට පත්වේ. පියා ඔබව නිර්මාණය කරන බැවින් ඔහු ඔබව පෝෂණය කළ යුතුද වෙනවා. ඔබ එවන් සදාදරණීය පියකුගේ උරුමකරුවන්ය. ඔබ දැන් ඔහු සමග ගනුදෙනුවක් කරයි. මෙම කෙනා අතරමැදියෙකු පමණයි. බාබා පූජනීය රජයයි. ඔහු පැමිණ සිටින්නේ මෙම රජය පාණ්ඩව රජයත් බවට පත් කිරීමටයි. අපගේ විශිෂ්ටම සේවය මෙයයි. බාබාගේ උදව් ඇතිව අපි මෙම රජයේ මනුෂ්‍යයින්ව දේවතාවන් බවට පරිවර්තනය කරනවා. එබැවින් අපි ඔවුන්ගේ සේවකයන්ය. අපු ලෝක සේවකයන්. අපි බාබා සමග පැමිණ ඇත්තේ මුළු ලොවටම සේවය කිරීමටයි. අපි කිසි දෙයක් ගන්නේ නැත. ඒ විනාශ වන සියලු ධනය සහ මාලිගා ආදිය සමගින් අපි කුමක් කරන්නද? අපට අවශ්‍ය වන්නේ සේවය කිරීම සඳහා අඩි 3ක් පමණයි. ඔය දරුවන් දැන් සත්‍ය දැනුම ලබමින් සිටිනවා. ආගමික ග්‍රන්ථවල ඇති දැනුමට දැනුමයි කිව නොහැක. එය භක්තියයි. දැනුම යනු විමුක්තියයි. විමුක්තිය යනු මුක්තිය සහ ජීවන මුක්තියයි. ඔබට මුක්තිය ලැබෙන තුරු ජීවන මුක්තිය ලබා ගත නොහැක. අප ජීවන මුක්තිය ලබන අතර ඉතිරි අයට ලැබෙන්නේ මුක්තිය පමණයි. ඔවුන් ක්‍රම සහ විදි දන්නේ ඔබ පමණයි. ඔබගේ ක්‍රම සහ විදි දන්නේ ඔබ පමණයි කියා කියන්නේ මේ නිසයි. එවිට දෙවියන් සර්ව විව්‍යාප්තික නොවන බව මෙයින් ඔප්පු වෙයි. ඔහු ඔබට පවසන්නේ මම සෑම චක්‍රයකදීම පැමිණ ඔබගේ උපදෙස් ලබා දීමෙන්
මගේ උපදෙස් ඔබට ලබා දීමෙන් සියලු දෙනාට විමුක්තිය ලබා දෙන්නෙමි. ජීවන මුක්තිය සමග මුක්තියද ඇතුළත්ය. නව ලෝකේ ජීවත් වන්නේ ඉතා සුළු දිනක් පමණයි. පෙර අප පැවසුවේ මෙම ලෝකේ සූර්යයා, චන්ද්‍රයා සමග තරු ලක්ෂ නමයක් සිටින බවයි. සූර්යයා පැමිණ මේ කාලයේදී මෙම ලෝකේ සිටි. මෙතරම් විශාල ජනගහනයක් ව්‍යාප්ත වී ඇති විට ශිවා මෙම ලෝකයට ඇතුළු වෙයි. මේ ලෝකේ මම, බාබා සහ භාග්‍යවන්ත තාරකාවන් සිටිති. ස්වර්ණමය යුගයේදී අනිවාර්යයෙන්ම ඉතා කුඩා ජනගහනයක් සිටින්නට ඇතැයි හද්ද ශාක්තිද කියයි. පසුව ව්‍යාප්තිය සිදුවෙනවා. මේ සෑම දෙයක්ම වටහාගත යුතුයි. ඔබ පිවිතුරු වන තරමට ඔබට මෙම දැනුම ධාරණී කර ගැනීමට හැකි වෙනු ඇත. අපවිත්‍රභාවය ඇති විට ඔබ අඩුවෙන් ධාරණී කරගනි. පළමුවෙන්න පාරිශුද්ධත්වයයි. ඔබ තුල තවමත් කෝපය නැමැති නපුරු භූතයා සිටින තුරු ඔබ විටක මායාට පරාජය වෙයි. මෙයත් සටනකි. ඔබගේ මුළු හස්තයම ස්වාමියාගේ හස්තේ තැබිය යුතුයි. එසේ නැත්තම් මායාද බොහෝ සේ බලවත් වෙයි. ඥානේ වර්ෂාව වසින්නේ ඔහුගේ හස්තේ තම හස්තය තැබූ අයටයි. බාබා ඔහුගේ නොබෙදි නිරීක්ෂකයෙකුගේ චරිත කොටස රඟපාමින් සියල්ල දෙස බලා සිටි. ඔබ මව, පියා සහ ඔහුගේ විශේෂ දරුවන් වන භාග්‍යවන්ත තාරකාවන් අනුගමනය කළ යුතු බව ඔබට වැටහෙනවා. ඔබ කිසිම විටක මුරලිය ඉගෙන ගැනීම අත් නොහැරිය යුතු බව ඔබට විස්තර කර දී තිබෙනවා. සුමිහිරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හම උණු දරුවන්ට ඔබගේ මව, පියා, බාප, දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය 1. සෑම හුස්මක් පාසාම පියාව සිහිපත් කරන්න. එක හුස්මක්වත් අපතේ නොයවන්න. පාපයන් වන කිසිම ක්‍රියාවක් කරන්න එපා. 2. ස්වාමියාගේ හස්තේ ඔබගේ හස්තේ තබා සම්පූර්ණයෙන්ම පිවිතුරු වන්න. කිසිම විටක කෝපයේ බලපෑමට ලක් නොවන්න. එමෙන්ම මායාට පරාජය නොවන්න. බොහෝසේ බලවත්ව සිටින්න. වරදානය, ඔබ බලවත් සිටියක ආසනයේ අසුන්ගෙන සිටීමෙන් යමක් නිෂ්ඵලද බලවත්ද කියා විනිශ්චය කරන සිහි කිරීමේ ප්‍රතිමූර්තියක් වේවා. යමක් නිෂ්ඵලද බලවත්ද කියා විනිශ්චය කරන සිහි කිරීමේ ප්‍රතිමූර්තියක් වේවා. මෙම දැනුමේ සාරය වන්නේ සිහිපත් කිරීමේ ප්‍රතිමූර්තියක් වීමයි. ඕනෑම කාර්යයක් සිදු කිරීමට පෙර මෙම ආශිර්වාදය ලැබී ඇතිව බලවත් සිටියක අසුන්ගෙන සිට එම ක්‍රියාව නිෂ්ඵලද බලවත්ද කියා විනිශ්චය කරින් පසුව එය ක්‍රියාවට නගන්න.
එම ක්‍රියාව සිදු කිරීමෙන් පසුව ක්‍රියාවේ අංශ තුනම එහි ආරම්භය නැද සහ අවසානය බලවත්ව තිබුණාද කියා පරීක්ෂා කර බලන්න. බලවත් සිටියක අසුන හංසේකුවේ අසුන වන අතර එහි විශේෂත්වය වන්නේ විනිශ්චය කිරීමේ බලයයි. විනිශ්චය කිරීමේ බලයෙන් මරියදා පුරුෂෝත්තම බවට පත්වීමේ ඔබගේ ස්ථිතිය නිරන්තරයෙන් ඉදිරියට ගමන් කරනු ඇත. උසස්ම ආචාර ධර්ම පද්ධතිය අනුගමනය කරන උසස්ම ජීවයක්. පාඨය මනසේ ඕනෑම රෝගයක් පළවා හැරීමේ මාර්ගය වන්නේ නිහඬියාවේ බලයයි. ඕම් ශාන්ති. රාත්‍රී හන්තිය 1958 12 23. බලන්න සෑම දිනම බොහෝ ආධ්‍යාත්මික මිනිමුතු ලබා ගන්නා ආධ්‍යාත්මික කර්මාන්ත ශාලා මධ්‍යස්ථාන කොපමණක් ਸਰව බලධාරී බාබාට තිබෙනවාද කියා. බාබා සියලුම කම්හල්වල ස්වාමියාය. ඔහුගේ කලමනාකරුවන් ඒවා රැක බලාගෙන ඒවා හොඳින් පවත්වාගෙන යෑමට වග බලා ගන්න. ඒවාට සාපු කීවත් නවා තැන් කීවත් ඒවා බ්‍රහ්ම පෞලේ කොටස්ය. ඔබ මෙම අධ්‍යාපනයේ තුලින් ඔබගේ ජීවිතය හැඩගසාගත යුතුයි. මේ ආධ්‍යාත්මික සහ භෞතික යන දෙකම එකට ඇති අතර දෙකම අසීමිතයි. අර ආධ්‍යාත්මික සහ භෞතික දැනුම යන දෙකම සීමිතයි. ආගමික ග්‍රන්ථ වලින් ගුරුවරුන් ලබා දෙන ආධ්‍යාත්මික දැනුමත් සීමිතයි. අපි මිනිස්යන්ව ගුරු කෙනෙක් වශයෙන් සැලකන්නේ නැත. අපගේ වන්නේ මෙම එකම රතේ පැමිණෙන එකම සද්ගුරු පමණයි. ඔබ ඔහුව නිරතුරුවම සිහිපත් කරන විට පමණයි ඔබගේ පාපයන් දුරවන්නේ. ඔබට ධනෙ ලැබෙන්නේ එම සීයාගෙනුයි. එබැවින් ඔබ ඔහුව සිහිපත් කළ යුතුයි. කිසිම විටක පාපයන් වන ක්‍රියාවක් කරන්න එපා. සත්‍යයේ ඔබගේ සියලුම ක්‍රියාවන් අකර්ම වන නමුත් මෙම ලෝකයේ ඔබගේ ක්‍රියාවන් පාපයන් වන්නේ. සියලු දෙනා තුර දුර්ගුණ පහ යන නපුරු භූතයන් සිටින බැවිනි. මෙහිදී අපි සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. බාබා පවසන්නේ දුර්ගුණ දන් දෙන්න. කෙසේ වෙතත් ඔබ ඒවා ආපසු ගන්නේ නම් ඔබට ඔබම තමන්ට විශාල පාඩුවක් කරගනි. ඔබට රහසින්වත් පව් කිරීමට හැකි බවත් කිසිවෙකු ඒ ගැන දැනගන්නේ නැති බවත් සිතන්න එපා. ධර්මරාජ්ට සියල්ල දැන ගැනීමට ලැබෙනවා. බාබාට
අන්තර්යාමි සෑම දිනාගේ හදවත තුල ඇති රහස් දන්න කෙනා කියා කියන්නේ මේ කාලයේදී සෑම දරුවකගේම වාර්තාවේ ඇති දේ ඔහු දන්නවා අප සියලු දරුවන්ගේ ඇතුළාන්තයේ ඇති දේ ඔහු දන්නවා එබැවින් ඔබ කිසිම දෙයක් සැඟවිය යුතු නැත සමහරු මෙවැනි ලිපි ලියනවා බාබා මා අතින් වරදක් සිදු වුණා කරුණාකර මට සමාව දෙන්න ධර්ම රාජ්‍යයේ උසාවියේ මට දඬුවම් කරන්න එපා ඔවුන් ඍජුවම ශිව බාබාට ලියනවා වැණිය ඔවුන් බාබාගේ නමට ලිපි නැලියා එය මෙම තැපැල් පෙට්ටියට දමනවා ඔබගේ වරද පිළිගැනීමෙන් ඔබගේ දඬුවම භාගයකින් අඩු වෙයි. මෙහිදී ඔබට විශාල වශයෙන් පාරිශුද්ධත්වයේ තිබිය යුතුයයි. ඔබ සම්පූර්ණයෙන්ම ගුණධර්මවලින් පිරුණු සහ දිව්‍යමය කලා දාසෙන් පිරිපුන් විය යුත්තේ මෙහිදීය. පෙරහුරු වීම මෙහි සිදුවෙන අතර ඔබ ඔබගේ ප්‍රායෝගික කොටස් එහි දීරංග පානු ඇත ඔබ යම් කිසි පාපයක් කරන්නේද කියා තමන්ව පරීක්ෂා කර බැලිය යුතුය බොහෝ සිතුවිලි ඇතිවත් මායා ඔබව විශාල ලෙස පරීක්ෂා කළද ඔබ බිය නොවිය යුතුය බොහෝ පාඩු සිදුවිය හැක ඔබගේ ව්‍යාපාරයේ හොඳින් ක්‍රියා නොකරනවා විය හැක සමහර විටක ඔබගේ පාදයක් කැඩෙනු ඇත. එසේත් නැතිනම් ඔබ අසනීපවනු ඇත. කොහොම නමුත් කුමක් සිදුවත් ඔබ බාබාගේ හස්තය අත් නොහැරිය යුතුයි. නොඑක් මාදිලියේ පරීක්ෂණ පැමිණෙනු ඇත. ඒවා සියල්ලක්ම පළමුව බාබාට පැමිණ ඇති බැවින් ඔබට සැලකිලිමත් වන ලෙස ඔබට කිව හැක. ඔබ ශක්තිමත් විය යුතුයි. බාරිතේ තරම් වැඩි නිවාඩු සංඛ්‍යාවක් මිනිසුන්ට වෙන කොහෙවත් ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් මෙහිදී අපි තප්පරයක නිවාඩුවක් ගන්නේ නැහැ. මන්ද බාබා පවසන්නේ ඔබගේ සෑම හුස්මක් පාසා ඔබ සිහිපත් කිරීමේ සිටිය යුතුයි. සෑම හුස්මක්ම කිව නොහැකි තරම් වටිනවා. ඉතින් ඔබ ඒ ආපතේ හරින්නේ කෙසේද? ඒ ආපතේ හරින අය ඔවුන්ගේ තත්ත්වය විනාශ කරගනි. මෙම උපතේ සෑම හුස්මක්ම බොහෝ සේවත් වටිනවා. දිවා රාත්‍රියේ බාබාගේ සේවයේ යෙදී සිටින්න ඔබ ආදරය කරන්නේ සර්ව බලධාරී බාබාටද නැත්නම් ඔහුගේ රතයටද එසේ නැත්නම් ඔබ දෙදෙනාටම ආදරෙයිද අනිවාර්යෙන්ම ඔබ ඔවුන් දෙදෙනාටම ආදරය කළ යුතුයි එවිට බාබා මෙම රතේ තුල සිටින බව ඔබගේ බුද්ධියේ රැඳී තිබෙනු ඇත. ඔබ මෙම කෙනාට ආදරය කරන්නේ ඔහු නිසාය. ඔවුන් ශිව දේවාලවල ගලින් කරන ලද ගවේ තබා ඇති අතර ඒටද වන්දනාමාන කරයි. මේවා බොහෝසේ ගැඹුරු කරුණු බැවින් ඔබ දිනපතාම මෙම කරුණුවලට සවන් නොදෙන්නේ නම් ඔබට ඒවා අතපසු වෙයි. දිනපතාම සවන් දෙන අය වෙන අයට එම කරුණු නොකියා සිටින්නේ නැත. ඔවුන්ට
හොඳ ආචාර ධර්ම තිබේ. බාබාව සිහිපත් කිරීමෙන් බොහෝ සේ ලාභයක් සිදුවේ. ඔබ බාබාගේ දැනුමද සිහිපත් කළ යුතුයි. දැනුමේ මෙන්ම යෝගාවේද ලාභයක් තිබේ. වැඩිම ලාභයක් ඇතිවන්නේ බාබාව සිහිපත් කිරීමෙන්. මන්ද ඔබගේ පාපයන් දුරු වී ඔබ උසස් තත්ත්වයක් හිමි කරගන්නේ මෙය තුලිනි. අච්චා